රටම කතා කළ රටම හොයපු පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමාව මේ වන විට තා පැහැදිලිව ජයග්‍රහී අපේක්ෂකයා විදිහට නියත වශයෙන්ම ලබන මාස 21 වෙනිදා මේ රටේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා තරුණ ජනාධිපතිවරයා ඉතිහාස කතාව මේ රටේ වෙනස් කරමින් අවුරුදු 38ක යුද්ධ නවත්තපු තාත්තගේ අත්දැකීම් පාවිච්චි කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ බාප්පගේ අත්දැකීම් පාවිච්චි කරන අනිකුත් සියලුම බාප්පාවරුන්ගේ සහ සහෝදරරුන්ගේ නැන්දලගේ මාමලගේ අත්දැකීම් පාවිච්චි කරන්න පුළුවන් අපි අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරලා තිනු අපි විශ්වාස කරන අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා කෝටි ගණන් ඡන්ද ගන්න බලාපොරොත්තු වෙනයි කෝටි ගණන් ඡන්ද ගත්තු වැඩයි මේ රටට කරපු දෙයි මේ රට පාලනය කරලා අන්තිම ඉතුරු වෙන දෙයි අපි දැක්කා ඔය පක්ෂ දැන් කැඩුනම් පොඩි කෑල්ලක් ඉතුරුනාම එයයි කියන දේවල් තියෙනවා ඉතින් අපි ඒක ගණන් ගන්න හොඳ නැහැ මේ පාර්ලිමේන්තුව තුල වැඩිතර බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහය තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මව්පියම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තියෙනවා ඒ නිසා තමයි පොහොට්ටුවේ බහුතරය පාර්ලිමේන්තුවේ වේවා පළාත් සභාවේ වේවා මේ පළාත් පාලනේ රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන්නේ මේ රට මේ ආර්ථික අර්බුදයෙන් මිනිස්සු පීඩාවට පත් වෙච්ච එකෙන් ගොඩ දාපු නිසා මහින්ද මහත්තයා රට දින්නේ එතුමාට ආදරය කරාට එහෙමයි කියලා ඒකලගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරය කරන්නේ මිනිස්සු එහෙම සලකන්න උවමනාවකුත් නැහැ නාමල් රාජපක්ෂ මැතිතුමා හදිසියේ ඉදිරිපත් වුණේ එතුමාට අපි සුබපතනවා කෙසේ වෙතත් අපි සහය ප්‍රතිපත්තිමය හේතු මත රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි ලබලා දෙන්නේ එතුමා අඩිතාලම දාලා තියෙන මේ වැඩසටහන් තව අවුරුදු පහක් තුල ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දුව කළා තියෙනවා මොන අපේක්ෂකව ඉදිරිපත් වුණත් අපි තීන්දුවේ වෙනසක් නැහැ දැන් මේ රටේ ඇතිලා තියෙන ප්‍රශ්නෙත් බය වෙන්න ඕනේ නැද්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් නැද්ද ඒ උත්තරේ ස්ථිරව සැප්තැම්බර් 21 න් පස්සේ හම්බ වෙනවා ගොඩක් සේවයක් කරා ගොඩබය ලොකු දවක මේ තත්ත්වෙට දුකත් හිතෙනවා අපේ ප්‍රතිපත්තිය මානව සම්පත්වල වර්ධනයට තියෙන බාධා ඉවත් කිරීම ඒ මානව සම්පත්යේ රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීම සහ ඒ සම්බන්ධ වෙන කෙනාගේ සාධාරණ පංගුව ඔහුට ලැබීම අපි මෙතිවර ඉතිහාස දිහා බලන විට අපි හැමෝම දකිනවා හැමසරෙම JVP පක්ෂීට ජනතා රැස්වත් එයාට කවදාවත් ඡන්දය ලබා දෙන්නේ නැහැ. සමහර විට එයාගේ ඒ කතිකත්වය නිසාලු යම් ආකර්ෂණ උඩ ජනතාව එයාට හැම්කම් දුන්නාට එයාට ඡන්ද වෙටෙන්නේ නැහැ. අපිට මේ මෙතිවරණේ කිසිම පක්ෂයක් අපිට අභියෝගයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා. ශ්‍රී අනුර කුමාර දිසානායක මහත්තයා බැලුවොත් එහෙම. එතුමාට කණ්ඩායමකුත් නැහැ, එතුමාටත් බෑ. මොකෙක්වත් එයා ගාව ඉන්නම එයා ගාව ඉන්නවා. ගෙවල් ගිනි තියන දක්ෂ කට්ටිය ඉන්නවා. එයා ගාව ඉන්න ට්‍රාන්ස්ෆෝමර් පුච්චන්න දක්ෂ කට්ටිය. අඩු ගානේ ඇමතිකමත් අවුරුදු එකමාරෙන් කරලා පැනලා දුවපු එකාට රටක් කරන්න පුළුවන්ද? 18 වංගුවේ ඉස්සර හොඳ ඩ්‍රයිවර්ලාට තමයි එලවන්න දුන්නේ. නුපුරුදු රියදුරෙකුට දුන්නා බස් එක 2019 පෙරලා ගත්ත මග. සජිත් ප්‍රේමදාස නම් ඉඳලා ඉట్లా බස් එක එලවනවා නේද? සජිත් ප්‍රේමදාසගේ නෝන නම් කියනවා යාට ජීර් දාන්න බෑ කියලා. නුපුරුදු මිනිස්සුන්ට දෙන්න එපා බස් එක එලවන්න. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් දිහා බැලුවොත් සිවිලු දෙනාම කතිකයන් හැටියට කතා කරනවා. අපි මේක කරනවා, අරග කරනවා කියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා මොකද එතුමා කරලා තියෙන්නේ කියලා මේ රටට. කොහොමද මේ රටේ ආර්ථික ශක්තිමත් කරලා ගත්තේ කියලා, බංකොලොත්භාවයෙන් කොහොමද නිදහස් කරගත්තේ කියන එක. ඒකට අනිවාර්යයෙන්ම රටේ ජනතාව පක්ෂපාතව බලන්නේ නැතුව එතුමාට ඡන්දයක් දෙනවා.